වසර 52ක මේ අගමැතිවරු ජනාධිපතිවරු 10 දෙනෙක් එක්ක කතා බහ කරපු මම මේ කතා කරන්නේ අපේ රටේ ඉතාමත් වැදගත්ම ජනාධිපතිවරයා අගමැතිවරයා සමග අවුරුදු 30ක් ගිනිගත් රටක් අපිට බේරලා දුන්නා ගරු අගමැතිතුමනි වසංගතයෙන් ජනතාවගේ ජීවිත බේරා ගැනීමේ වගකීමත් ඔබතුමාට පැවරිලා තියෙනවා අනේ අද අපි ඔබතුමාගෙන දයාබර අප්පච්චි ගරු පියාණෙනි කියලා අපි කතා කරන්නේ ඔබතුමාගෙන තව මොහොතකින් කතා කරන්නට පෙර අපි ඔබතුමාගෙන් අහනවා අනේ අපේ රටේ අපේ ජන ජීවිත බේරා දෙන්න ගරු ජනාධිපතිතුමනි එදා යුද්ධය බේරා ගන්න පෙරට ආව වගේම ගරු අගමැති මහින්ද රාජපක්ෂ මැතිතුමනි පොඩ්ඩක් ඉදිරියට આવොත් නරකද මේ වෙලාවේ අමුළු ආණ්ඩුවම ජනාධිපතිවරයා විශේෂයෙන්ම මේ විශාල උනන්දුවක් ගන්නවා මේ පිටබදව කොයි කොටංගතෙන් ජනතාව බේරා ගන්න පෞගේ කාල දවසකට මුළු සෞඛ්‍ය අමාත්‍යාංශයයි मता कला मुखद कारणे मेक मे रटकट है मेक हरियट गोटाबे राजपक्ष महत्यागेना वगे तंग महिंद राजपक्ष महत्यागेना वगे मे कोरोना दमी सुखता करें विपक्षी मिनी सुत मेकट इकट इकट्ठो नहीं मते अपीटिया उब तुम मत ऐटिया उब तुम ऐदा मट के हुआ मे समहार विटा राष्ट्रीय मेरे कहते हुआ मे मिनी एन हेतु पुडवा දැන් පරක්කු වෙලා හරි එහෙම සංවිධානයක් කියන්නේ පක්ෂ විපක්ෂ හැමෝම හාමුදුරු පන්සල් වල ඉන්න අය සිවිල් සංවිධානවල ඔය කතා කරන ලොක්කෝ කට්ටිය ඔක්කොම එකතු කරගෙන සංවිධානයක් පිහිටුවගෙන මේ වසංගතයට මුහුණ දෙන්න ක්‍රමයක් නැද්ද කරු අග්‍රාමාත්‍යතුමනි පුළුවන් පුළුවන් මම විපක්ෂයේ නම් මන්ත්‍රීවරු ගැටවල බලන්න ඕන කවුද ඉන්නේ නැද්ද කියලා सौख्य जयग्रहण लंका विश्वास आदर अग्रमात्मनि जीवत्न मे गरु අගමැතිතුමනි මේ මේ කොවිඩ් ඉන්ජෙක්ෂන් එක ගහපුවාම ගෑනුන්ට ළමයි හම්බ වෙන්නේ පිරිවින්ද වඳභාවය ඇති වෙනවා ඔය වගේ කයි කතන්දර කොටකුත් යනවා අනිත් එක මේ අපි බැලුවා මැරිච්ච මිනිස්සුන්ගේ ගණන දිහා බලනකොට ඉන්ජෙක්ෂන් එක ගහගත්තේ නැති මිනිස්සු 25යි මැරිලා තියෙන්නේ අපේ ගරු අගමැතිතුමනි අද අපි සාකච්ඡා කළා ගලන් හදලා බලලා ගරු අගමැතිතුමනි අපි ඔබතුමාට කියන්නේ මේ ඉන්ජෙක්ෂන් එක ටිකක් ඉස්සරහට ගෙනියන්න පුළුවන් ක්‍රමයක් හදුවොත් හොඳ නැද්ද विपक्ष वसंगत वसंगति बूरू गहनवा
ඕම් බලනවා ඒ වගේ තත්යකට පත් වෙලා තියෙන්නේ අනේ ගරු අගමැතිතුමනි මහින්ද රාජපක්ෂ මැතිතුමනි දැන් තව ස්වල්ප වේලාවකින් ඔබතුමාගේ ඉතිහාසය අලලා සකස් කළ විශේෂ වැඩසටහනක් අපි ජාතික ගුවන්විදුලියෙන් ප්‍රචාරය කරනවා ගරු අගමැතිතුමනි ටිකක් සවන් දෙන්න බොහොම ස්තුතියි අපිට කතා කළාට හොඳයි ගෝස් රටරැකගත් ශ්‍රී ලංකාවේ අවසන් සුසුම් පොද මහින්ද රාජපක්ෂ රාජපක්ෂ මේ හැම ජාතික පොඩියක් තුළම මේ මහා රණවිරුවන් තමන්ගේ ජීවිතය පූජා කරපු රණවිරුවන් අවසානයට එළු සුස්මත් මේ තුල තියෙනම අය වදිනව අය කියන එක ඔබ මතක තියාගන්න සුරලොවේ සමනරලොවේ භූමියක් දෙනෙත් ගැටිලා පරසතු මල් පුදා වඳි දෙවි වරු දන වැටිලා ඉතාම දරුණු ත්‍රස්තවාදීන් දෙරෙහිව අනවිභවනීය සටනක් කරනකොට ආණ්ඩුව රැකගන්න රටට වැඩ කළේ කවුද? ඔබයි. රට නිදහස් කරන්න යන ගමනේදී නොඑක් දේශප්‍රෝහි බලවේග වර්ධන තර්ජන කරනකොට ජනතාවත් එකතු වෙලා රට රැකගන්න ඉදිරියට ආවේ ඔබයි. සවුම එක් දෙමු එක්ව නැගිටිමු මහා බලයක් විහිදු බලමු අපේ රට හෙට එකම එක සුරපුරයක් අද මේ රටේ උපන්න කෙනෙකුට මම ශ්‍රී ලංකිකෙක් කියලා ලෝකේ ඕනම රටකට ගිහිල්ලා අභිමානයෙන් කැලින් හිටගෙන කියන්න පුළුවන් තත්ත්වයක් අපි නිර්මාණය කළා තියෙනවා සහෝදරවරුනි වෙති සිටියා ඇති අවැඩ කෙරුවා ඇති විරසකව ගිනි වැදුණු මඟ වැරදී කැපලි ගිනි නම් අප සෙවුම පරදී අසරණවන් අප සෙවමයි කිවින්දා අපේ කඳුලෙන් ඔබ නුදුටු හින්දා ඔබත් දියරුව අපට ගිනි බින්දා වෛරයෙන් වෛරයෙන් වෛරයම ලුහුබැන්දා වෛරයෙන් වෛරයම ලුහුබැන්දා
වෛරයෙන් රට තෙමී ගියා. වෛරයෙන් රට අරාජික කරන්නට, රට බෙදන්නට ඔප්පු තිරප්පු සැකසුණා. මතකද ඔබට මේ හඬ? රවි කරුණානායක. නමුත් බොරුව කරන්න එපා. මෙතන තියෙන යුද්ධේ ඔය අය යුද්ධයක් කරන්න කියලා අලිමංකඩ යනවා කියලා පාමංකඩ යන්නේ. ඔබතුමා ළමේ කිලිනොච්චි යනවා කියලා මැදවච්චි යන්නේ. මේකයි වෙලා තියෙන්නේ. මේ ප්‍රශ්නේ තුලින් තමයි අපි ගමන් කරන්න අවශ්‍ය වන්නේ. දැන් එක වෙලාවක් පපුවට ගානවා මෙන්න අපි කිලිනොච්චි කියලා. අනිත්තර ඔළුවට ගාගෙන මෙහෙ ගියාගෙන. ඉතින් මේවා කියාගෙන ඉන්නලා අන්තිම යුද්ධ විකුණ කර විතරයි යන්නේ. ගෝල බාලයින් එසේ කියද්දී නඩේ ගුරා රනිල් වික්‍රමසිංහ මහතා මෙසේ කියයි. තොප්පි ගැන කියන්නේ විශාල වනයක්. වර්ග කිලෝමීටර් 700ක් විතර තියෙනවා. මොන කොළඹ දිස්ත්‍රික්කයට වඩා විශාලයි. නැගිනේ රාජ්‍යාධිපති කියලා තියෙනවා මේ තොප්පිගල පැත්තේ කැලේ නෑ කියලා. නැගිනේ රාජ්‍යාධිපති මේ කහණේ ගැන විශාල සැකයක් තියෙනවා. මොකද එයා ඇත්ත වශයෙන්ම මිලිටරි සිටියම කියවලා තියෙනවද කියලා. මොකද මිලිටරි සිටියම කියුවොත් මිලිටරි මැප් එක. මිලිටරි මැප් එක කියුවොත් ඒ කියවලා එයාට නොතේරුණාද කියලා. තොප්පිගල කොහෙද තියෙන්නේ කියලා. මොකද මිලිටරි සිටියමේ තොප්පිගල කියලා නමක් නෑ. ඉංග්‍රීසි නම තියෙන බැරන්ස් කැප් කියලා. බැරන්ස් කැප් කියලා තමයි තියෙන්නේ මේ මිලිටරි මැප් එක. ඉතින් කොච්චර හෙව්වත් තොප්පිගල කියලා නෑ. බාග වෙලාවට තොප්පිගල කොහෙද කියලා දන්නේ නැති නිසා හිතන්නේ නැති මේ මෙහෙම වනාන්තරයක් මොකුත් නෑ කියලා. ඉතින් මම ඒ ගැන වාද කරන්නේ ඕක කියුවේ නැත්තම් ඕක තේරෙන්නේ නැත්තම් මේක සිදුවීම ඇත්ත වශයෙන්ම පුදුම වෙන්නේ නෑ. අනික සිටියම කියවුවද කියලත් මම දන්නේ නෑ. මාතර මංගල සමරවීර අවුරුදු 30ක් ගිහිල්ලත් මේ වෙනකොටත් යුද්ධය කෙලවරක් නැතුව කවුරු මොනවා කිව්වත් ඉතාමත්ම අසාර්ථකව ඇදි ඇදි යනවා. මේ යුද්ධයක් කියන මායාව වෙනුවෙන් අතිවිශාල දැවැන්ත මුදලක් වෙන් කරගෙන තියෙනවා. අද යුද්ධය 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 කියලා මහා මන්ත්‍රයක් වගේ ජප කරගලා මේ රට මහා විනාශයක් කරා ඇදගෙන යනවා. මේ කන්ද උඩරට ලක්ෂ්මන් කිරි ඇල්ල යුද්ධ කරන්න ඕන ගොනෙකට පුළුවන්. අවි පිටරලින් සල්ලි අරන් අවි ආයුධ ගන්න එක තරම් අමාරු දෙයක් නෙමෙයි. පිටර බැංගෝලින් නෑ අරගෙන අවි ආයුධ ගන්න එක තරම් අමාරු දෙයක් නෙමෙයි. යුද්ධ කරන්න ඕන ගොනෙකට පුළුවන්. පළමුවත් මට වටින්නේ මගේ මව්බිම. දෙවනුවත් මගේ මව්බිම. තෙවනුවත් මගේ මව්බිම. අය සිඳින තැනක් ලක් අමර තරම් සඳ දකින තැනක් ලක් දෙරෙන තරම් සුව දෙමින තැනක් දකින්නට හැකියෝ ලොවේ කොතනක හෝ ලොවේ කොතනක එබා බිදුරු රටක් මුවමාලයේ ඕමන්තේ කොටි මුර කපුල්ලෙන් මෙහා තිබූ ප්‍රභාකරන්ගේ පැසිස්ට් රාජ්‍ය. එදාත් අපේ පාලනයේ තිබිච්ච තිරුකුණා මලේ වවුනියාවට ගියාම ජාතික කොඩි ඔසවන්න එල්ටීටීගෙන් අවසර ගන්න ඕන. මොකද ඒකට කියනවා අපේ කොඩියත් උස්සන්න ඕන කියලා. බිදුරු රට යාකලයේ ඔබය ගිනිගත් දේශය නිවාලුයේ ඔබය. අපේ මාතෘභූමිය බෙදුම්වාදී ත්‍රස්තවාදී ග්‍රහණයෙන් සම්පූර්ණයෙන්ම නිදහස් කරගෙන අවසානයි. ශ්‍රී ලංකාවේ සෑම බිම් අඟලක් තුලම ක්‍රියාත්මක වන්නේ මේ උත්තරීතර පාර්ලිමේන්තුව විසින් සම්මත කෙරෙන නීති පමණයි. ඔබේසේ එක්කලේ බෙදී ගිය දේශයයි හිටක් නොතිබුණු දැයට හිටක් දුන්නේ ඔබයි. බල පුරුදු කළ පුරුදු අත්දැකීම් බහුල චර්යාවක්. මට අත්දැකීම් තියෙනවා. පළවෙනි පියවරේදී වැඩ කරන කෙනාව ගණන් ගන්නෙ නෑ. උදව් ඉල්ලුවත් උදව් කරන්න ඉදිරිපත් වෙන්නේ නෑ. ඊළඟට බොහොම අමාරුවෙන් වැඩ කරගෙන යනකොට ඊළඟ අවස්ථාවේදී වැඩ කරන මිනිහ දිහා බලලා hina වෙනවා. සමහර වෙලාවට සමච්චලයට ලක් කරනවා.
හිනා වුණත් නොනැවති ඉදිරියට යනකොට ඊළඟට අපහාස කරාවි. ඒ අපහාසයට තොරතුරු දෙන්න පුරුදු වෙන්න. ඔබ යන ගමනේ මාවත අවුරා ගැරවුම් අවමන් අවියසවායක කැට මුගුරින් රළු පහර වෙදි ලෝහිත ගංගා ගලා ගියාවි නොසැලෙන් මල නුවණ. අපහාස කරලත් නතර කරන්නේ නැත්නම් ඊළඟට කරන්නේ බාධා කරන එක. පෙත්සම් ගහන එකේ ඉඳන් බොරු චෝදනා කරන එකේ ඉඳන් කටකතා කියන එකේ ඉඳන් නොඑක් විදිහේ බාධා කරනවා. එහෙම කරලත් නතර කරගන්න බැරි වුණොත් මරු මරා දාන්න උත්සාහ. මුත් එතනදී නොසලී ඉදිරියට ගියොත් ඊළඟට කරන්නේ තනත්තර අගය කරන එක, වන්දනා කරන එක. මෛත්‍රීපාල සිරිසේන මහතා එදා තම නායකයා ගැන මහින්ද රාජපක්ෂ ශ්‍රීමතාණන් ගැන කතා කළේ මෙසේ. එදා මාවිල් ආර වලින් පටන් අරගෙන නන්දි කඩාල් වලින් මහා ජයග්‍රහණයක් ලබනකොට ඔබතුමාට සටන් පෙරමුණු රාශියක් සමගයි සටන් කරන්නට සිද්ධ වුණේ. ඔබතුමා සේනාධි නායකයා විදියට උපදෙස් දුන්නා, අණ දුන්නා, මඟ පෙන්වුවා, ඔවුන්ට සම්පත් දුන්නා. ඒ වගේම තමයි ඔබතුමාට තවත් පෙරමුණු රාශියක් එක්ක සටන් කරන්නට සිද්ධ වුණා. විශේෂයෙන්ම ජාත්‍යන්තර වශයෙන් ආපු බලවේගවලදී, මානුෂීය මෙහෙයුම්වලදී අවහිර කරපු වෙලාවේ, ඔබතුමාට තර්ජනය කරපු වෙලාවේ, ඔබතුමාට බලපෑම් කරපු වෙලාවේ ඒ සටන් පෙරමුණට මුහුණ දුන්නේ දා ඔබතුමා පමණයි කියන එක විශේෂයෙන්ම මතක් කරන්නට ඕනේ. ඔබතුමා ශ්‍රී ලංකාවේ පමණක් නෙවෙයි, ඔබතුමා කලාපීය නායකයෙක් බවට පත් වුණා ජාත්‍යන්තරය තුල. යුද්ධයක් කරමින් මේ රට මහා සංවර්ධනයක් කරා ගෙන ගිය ඔබතුමා මේ යුගයේ නායකයා, ශ්‍රේෂ්ඨ නායකයා, ලංකා පුත්‍රයා මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමනි, නව යුගයක් නිර්මාණය කළ ශ්‍රේෂ්ඨ උතුමා ඔබ. ඔබතුමා මේ රටේ මහජන සේවකයා වගේම මේ රටේ ජනතාව ඔබතුමාට ජනතාවගේ හෘද සාක්ෂියෙන් තමයි ඔබතුමාට මහ රජානෝ කියලා කිව්වේ. ඇත්තෙන්ම ඔබ රජෙක් ජනාධිපතිතුමනි, ඔබතුමා අපිට රජෙක්, මේ රට ගලවා දුන්න රජෙක්. විපක්ෂයේ දේශපාලන බලවේග, දේශපාලන කුහකය මොන විදිහට කිව්වත් ඔබතුමා මේ රටේ රජෙක් අතිගරු ජනාධිපතිතුමනි. නව යුගයක් බිහි කළ, නිර්මාණය කළ මේ යුගයේ නායකයා ලෙස ඔබ ඉතිහාසයට එක් වී අවසానයි. ලෝකයේ ශක්තිමත් ප්‍රබුද්ධ විශිෂ්ට රාජ්‍යයක් විදිහට තරඟකාරී ලෝකයේ තුල ඉදිරියට යන්නට ඔබතුමාගේ නායකත්වය මිස වෙනත් නායකත්වයක් මේ රටට අවශ්‍ය වන්නේ නැහැ, ගැළපෙන්නේ නැහැ. ඔබ යුගයේ සැබෑ මිනිසා, ඔබ යුගයේ සැබෑ මානව හිතවාදියා, ඔබ යුගයේ ශ්‍රේෂ්ඨයා, ඔබයි මේ යුගය නිර්මාණය කළ ඒ උතුම් කාර්ය කළ අපේ හිතවතා ආදරණීය මිත්‍රයා සෙනෙහසින් ඔබ මේ රටේ ජනතාව පිළිගන්නවා. 2000 අරුණැල්ලේ රන්නෙලිය දකින්නට අපේ දැස් පින් කර ඇත. මේ රට නිදහස් කරගන්නට, මේ කෑලි වලට කැඩිච්ච රට නිදහස් කරගන්නට දිවි දුන්නු රණවිරුවන් මේ නායකත්වයේ දුන්න පිරිස් වෙන්නේ. මහින්ද රාජපක්ෂ වේවා, ගෝඨාභය වේවා, සරත් වංශේක වේවා, කරන්නාගුඩගල වේවා, රොෂාන් වේවා, මෙහෙට මුල්ලුණුගේ පිරිස් අද ජාත්‍යන්තර පෝරකයට ගෙනියන්න මේ ඉන්න කුමන්ත්‍රණකාරය බැස්ටි. දෙකෝටියක් ජනතාවගේ ජීවිතවල බර කරටගත් නායකයෙක්. ඒ රණවිරුවන් සටන් කරේ මගේ අනපරදි. සේනාධි නායකයා වශයෙන් රටේ ජනාධිපතිවරයා වශයෙන් මගේ යුතුකම, මගේ වගකීම මේ රට නිදහස් කර ගන්න නම් ඒ සඳහා මම දුන්නු අණ මේ කිසි කෙනෙකුට පාවා දෙන්න මම සූදානම් නැහැ. ඒ මම බාර ගන්න සූදානම් කියන එක මම පැහැදිලිව කියලා දෙනවා. ජයග්‍රහණයේ ජනතාවටත් වගකීම තමාටත් පවරාගත් නායකෙක්, උත්තරීතර නායකෙක්. සංග විද ගුරු ගොවි කම්කරු පංච මහා බලවේගය තුලින් 1956 උපන් සමාජ බලවේගය, 56 විප්ලවය, 56 විප්ලවයෙන් උපන් වැඩුමහල් දරුවා මහින්ද රාජපක්ෂ, ජනාධිපති මහින්ද රාජපක්ෂ. රටරකින්න මහා සංග්‍රාමයේ දිනපු අපි දැන් ඉන්නේ රට හදන සංග්‍රාමයේ. අද වරායන් පහක වැඩ, නිදහසෙන් පස්සේ අලුත් ගුවන් තොටුපළක් හැදෙන ඇල වේලි මම්මාවත් ඉදිවෙනවා. අපි දැනුමේ කේන්ද්‍රස්ථානය බවට ශ්‍රී ලංකාව පත් කරනවායි කියන එක අපි තමුන් වහන්සේලාට මතක් කරනවා. රන්නරුණ
ස්වාධීන රටක් තවත් රටකට පුළුවන් කමක් නැහැ අපේ රට පාලනය කරන්න. අවාසනාවකට අද අපේම මිත්‍රයෝ වශයෙන් අපිව බලයට පත් කරන්නට කටයුතු කරපු සමහර කොටස් අද ඔවුන්ගේ අතකොළු බවට පත් වෙලා ඔවුන්ගේ වමනාව ඉටු කරන්න. විදේශිකයන්ගේ අවශ්‍යතාවයන් වලට සාක්ෂි හොයන්න අද ඉදිරිපත් වෙනවා. මගේ පාගේ වුණේ ලංකාවේ යෝධ පාදයාත්‍රාවල ජනතාවත් එක්ක ඇවිදලා මාගේ දහඩිය හැලුණේ කම්කරු ජනතාවගේ අයිතීන් වෙනුවෙන් කෑ ගහලා කෑමට දීලා සටන් කරලා මගේ කටහඬ හැදුනේ අසාධාරණයේ රෙදිව යුක්තිය ඉල්ලලා කෑ ගහලා ජනഘോഷ කරලා මම විවේක ගත්තේ පොදු ජනතාවගේ දුක් ගැනීමලට අහුම්කන් දීලා බව මේ රටේ ජනතාව දන්නවා මම පොදු ජනතාවෙන් ඈතුරාන මෑතුනේ ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් වෙනුවෙන් කටයුතු කරලා හිරගෙදර ගත කළ කාලේ විතරයි කියලායි මට මතක තියෙන්නේ අවලාද දෝෂාරෝපණ ඇනුම් බැනුම් තර්ජන අපහාස උපහාස ගල් මුගුරු අද මල් පියවිල්ලක් බවට පත්ව ඇත එයයි සෝබාධම එයයි ලෝක සත්‍ය එයයි සෝබාධමේ නඩු තීන්දුව එන්න 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 සතර
අද තමයි මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමා අදත් ඉන්න ජනාධිපතිතුමා වගේ දැනෙන්නේ අපිට මහින්ද රාජපක්ෂ අගමැතිතුමා අද තමයි මහනුවර මගුල් මඩුවේදී කැබිනට් එකක් තෝරගෙන කැබිනට් එක සමග මේ රට හදන කාර්යභාරයට කල එලි බහින්නේ ඒ විනින් තමයි ඒ වැඩසටහන අපි ඉදිරිපත් කළෙත් මහින්ද රාජපක්ෂ ගරු අගමැතිතුමා සමග ටිකක් ඔබ වෙනුවෙන් කතා කළේ